මහින්දානන්ද ඇමතුමනේ ඔබට 33 කෝටි එක දෙවි දෙවතාවන්ගේ රැකවරණ ලැබේවා කියලා තමයි පටන් ගන්න වෙන්නේ හේතුව තමයි ජනතාව ගොවි ජනතාව ඔබතුමාට තියපු දෙස්තවල වල හැටියට ඔබතුමා ජීවත් වෙලා ඉන්න එක පුදුමයි අපිට හැමතැනම හැමදාම ඔබ රෝපේ පුච්චනවා අපිටත් කණගාටුයි කරන්න දෙයක් නැහැ අපේ නාලිකාවල පෙන්වන්න වෙලා තින්නේ ඉතින් ඇමතුමනේ දැන් වන්දි ලබා දෙනවා කියලා කිව්වනේ දැන් ඔබතුමා ඒ ලබා දෙන වන්දි වලට යම්කිසි කොන්දේසියක් එකතු කරනවාද කොන්දේසියක් කියන්නේ නැනෝ පොහොර පාවිච්චි කරපු අයට විතරද එහෙම නැත්නම් මේ පොහොර මේ වන්දිය ලබා දෙන්නේ ප්‍රාදේශීය දේශපාලඥයන් මාර්ගයෙන් ඇමතුමනේ මතකද රුපියල් 5000 දීමනාව ඊට පස්සේ මොකද එන්නද ප්‍රාදේශීය දේශපාලඥයන් මුල්ුණා මේකත් ප්‍රාදේශීය දේශපාලඥයන් මුල්නොත් එහෙම ඔබතුමාගේ ප්‍රතිරූපයේ රජයේ ප්‍රතිරූපයේ සම්පූර්ණම හානියටපත් වෙනවා මේ සඳහා යම් කිසි ක්‍රමවේදයක් ඔබතුමාලා සකස් කරගෙන ඉන්නවද මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබගේ උත්තරය තවත් පඹය කොච්චර පිච්චුවත් තව මොනතරම් පහර දුන්නත් මේ ප්‍රතිපත්තිය වෙනුවෙන් මම හිත ගන්නවා මොකද අපි උත්සාහ කරේ වසවිසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න ඒ නිසා මේ චේතනාව හොඳ නිසා තමයි මේ සියලු අභියෝග හැමුවේ මම පෙනී හිටියේ මේ වන්දිය ලබා දීම සම්බන්ධයෙන් ඔබ කතා කරා ඔබ බලාපොරොත්තු වෙච්ච ඔබ මට අහපු ප්‍රශ්න කිසිවක් මේකට බලපාන්නේ නැහැ කිසිම ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ නිර්දේශ අපි ගන්නෙ නැහැ එහෙම කිසිම දෙයක් නැහැ ඊයේ කැබිනට් මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ සඳහා බලය ලබා දුන්නා අපි ගොවියගේ නිෂ්පාදනයේ පාඩුව තමයි අපි බලන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් තින් සාමාන්‍ය පොහොර දාලා ගොවියෙක් හෙක්ටයාරයක් වගා කරොත් මෙට්‍රික් ටන් 4.5ක් නිෂ්පාදනය කරනවා අපි හිතමු මේ නිසා 125ක් 50ක් ගොවියට නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා අපි ඒක ඉලක්ක අපි කෘෂිකර්ම පරිශ්‍රයේ ඉලදාරින්ට මේ වෙනකොට සෑම ගොවියෙක්ටම ඒ පිළිබඳ අපි පරීක්ෂා කරන්න බලලා තියෙනවා ඉතින් ඒ නිසා හැම ගොවියෙකුටම ලැබෙනවා ගොවියෝ දසලක්ෂ 50000කට ආසන්න ප්‍රමාණයක් වගා කරලා තිනවා හැම ගොවියෙකුටම මේ වන්දිය ලැබෙනවා අපි වන්දිය නිර්ණය කරනවා කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ ඔවුන්ගේ නිෂ්පාදනයේ පාඩුවට තමයි ඒ වන්දිය ගෙවන්නේ ඒ විතරක් නෙවෙයි ඌට තව සහනයක් ලැබෙනවා එක පැත්තකින් වන්දිය ලැබෙනවා තව පැත්තකින් වීමිලත් වැඩි වෙලා තිනවා එතකොට ගොවියට වන්දි දෙකක් ලැබිලා ඇත්තම කතා කරොත් ඒ කියන්නේ පොරස් මේ හරිත කුෂ කර්මාන්තයට ගිය පුරිසාගේ වල වන්දිය වෙනයි වෙනද වී 50 තිබුණ එක 75 කරපු නිසා තව මුදලක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ගත්තොතින් ගොවියට ඉතාම සාධාරණයක් වෙලා තියෙනවා. කිසිදු බලපෑමක් කරන්න මොනවත් කරන්නේ නැහැ. හැම ගොවියෙකුටම දෙනවා. මේ පොහොර දැම්මා, මේ පොහොර දැම්මා කියලා කිසි දෙයක් අපි පරීක්ෂා කරන්නේ නැහැ. හැම ගොවියෙකුටම මේ වන්දි දෙනවා.